දවස DP ආයතනය සම්බන්ධ වෙලා. පිරිවෙෙන් අධ්‍යාපනය හදාරණ ශිෂ පොඩි හාමුදුරුවන් වහන්සේලාට ශිෂ දරුවන්ට එ වගේම මෙහනින් වහන්සේලාට තමන්ගේ අධ්‍යාපනය දැනුමෙන් සන්නද්ධ කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන වැඩ සටහන්නේේ එක අවස්ථාවක් විදියට, අපි අද දවස තුළ සූදානම් වන්නේ මූලික පිරිවනේ එකශ්‍රේණී සිංහල භාෂාව පළවෙනි පාඩම සාකච්ඡාකිරීමට. ඉතිං පළුවම මූලික පිරිවෙන් අධ්‍යාපනය හදාරණ එකශ්‍රේණී පොඩි හාමුදුරුවරු ඇතුළු ශිෂ්්‍ය දරුවන් මේ කටයුතු සඳහා තමන්ගේ අවධානය යොමු කරගෙන ඒ ආයතනය මගින් සිද්ධ කරන මේ වැඩසටහනෙන් උපරිම පල ප්‍රයෝජන නිලාගන්න කියලා පළමුුවෙන්ම මතක් කර සිටිනවා. අපි අද බෝහන්සේලා දැනුමෙන් සන්නද්ධ කිරීම මුදෙසා මාතෘකා කරගත්තේ. මූලික පිරවෙන් අවසාන විභාගය සඳහා. යම් දවසක පෙනේ හිටි බෝහන්සේලාට දැ පලවෙනිම ශ්‍රීණය විදියට එක වසරේ. සිංහල භාෂාව සම්බන්ධ අක්ෂර මාලාව කියන මාතෘකාව තමයි අද මාතෘකා කර ගත්තය. එතකුට පළමුුවෙන්ම දැනගන්නවන කාරණාව තමයි පොඩිහා දුරුවනය බෝහන්සේලා පළවෙනි වසරේ සිටම පහවසර දක්වාම අධ්‍යාපනය හදාරලා එතනිින් නිහාට පිරිවෙෙන් අවසාන විභාගය සඳහා පෙනීඳලා උසස් පෙල විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වාම තමන් අනාගතයේ යම් තත්ත්වයකට පත්වෙන තැන දක්වාම මේ සිංහල කියන භාෂාව පිළිබඳව යම් දැනුමක් අවබෝධයක් ඔබට තියෙන්න්නඕන මොකද සිංහල භාෂාවේ උපකාරයෙන් තමයි ඔබ හදාරණ අධ්‍යාපනය ගන්න සෑම විෂයකටම මූලික පාදකවන භාෂාව බවට පත්වවෙන්න එකොට ඒ භාෂාව පිළිබඳව ඒ භාෂාවේ මෝලිකම පදනම අක්ෂර මාලාව කියන එක පිළිබඳව මේ පොඩි පන්තිවල ඉඳලම ඔබ යම්කිිසි දැනුමක් ලබාගෙන තිබීම අත්‍යවශ්‍යෝ කාරණාවක් බවට පත්වෙනු. එතකොට අක්ෂර මාලාව කියනකට අප කෙලිම්ම යන්න කලින් කොහොමද මේ භාෂාව විදියට මේතාක් දුරට වර්ධනය වනේ කියනක පොඩි පැහැදිල කිරීමක්මක් කරන්නං. ඔබෝහන්සේලගේ පිරිවෙනේ එක වසර සිංහල පොතේ මේ වගේ කාරණාවත් තියනවා අපි භාෂාව කියන එක සිංහල භාෂාව කියන එක මානවයගේ උපත්තිය. මානව යම් කිසි දවසකද බිහි වුණේ මේ ලෝකේ නිර්මාණය වුණේ පරිනාමය දක්වාම දිවයනවා අපේ භාෂාව කියක එතකට අවුරුදු දෙදහස් ගහනකටත් වඩා කාලයක් භාෂාව ආරම්භි දිවනවා එතකොට එසේ වර්ධන වෙන භාෂාව අපි උපතත් එක් අරගෙන ඒක යම් යම් වර්ධනයකින් විධමත් අධ්‍යාපනයකින් තමයි පසුකාලීනව අපි ඒ භාෂාවේ සංකේ අඳුරගෙන ඒ ලිකිත භාෂාව සඳහා ප්‍රයෝජනයට ගන්න මකද අපිට භාෂ කතන භාෂාව සඳහා අපිට සංකේත පෙන්වීමක් අවශ්‍යවනය නැහැ නමුත් ඒ අපි ලිකිිත වැලිකිත භාෂාවෙන් ඉදිරිපත්ගන්නවට අපිට එකට සංකේත අවශ්‍ය කරනා දැම සඳහනනෝ. වසර දහස් ගණනක් තිස්සේ අපි අතීත මීමුත්තන් විසින් ඉතා වෙහෙස මහන්සිවී. ගලෙහි කොටා මේ සිංහල අකුරු රැකදී තිබේ. ඔවුන් කෙරෙහි කෘතංඥතා පෙරදැරිව. ඒවා මැනවින් උගෙන ඉදිරි පරපුරට ද තිලින කිරීමට අපිත් අධිටන් කර ගනිම්. දැම් මේ සිංහල අක්ෂ්‍රමාලාව, ඉගැනේ මේ ප්‍රයෝජනය පිළිබඳව දැන් මෙකින් පැහැදිලි කරලා තියෙන්නේ. මොකද මම කලනුත් කිව්වා ඔබ මේ එකවසරේ පටන් ඉස්සරහට යම් කිසි තාකල් ඔබේ අධ්‍යාපනය හදාරණවද ඒ දක්වාම සිංහලභාෂාවේ පදනම එහෙමන් නැත්තං මුල්ම අධියරේ විදිට මේ සංකේත වලින් ඉගෙනගන්න ආභාෂය ඔබට අනිවාරයෙන්ම විධමත් විදියට, ැනුම ගත යුතු වෙනවා. මොකද්ද හෝඩිය කියන්නේ දැන් භාෂාව පිළිබඳව අපි ගෙනගන්න නං මුලින් අපි කරන්න ඕන අක්ෂර මාලාව සිංහල හෝඩිය කියන එක ඉගෙනගන්න දැ හැම භාෂාව කරම ඒ භාෂාව ලිකිිතමය වශයෙන් අපිට යම්කිසි දෙයක් ඉදිරිපත් කරන්න නම් ආවයනික සංකේ තටිකක් තියෙනවා බොහෝ භාෂාවල හැම භාෂාවක මනෑ අපි ගත්තොත් අපේ ලංකාවේ මේ වැදි ජනයාප ආධිවාසී ජනයා පාවිච්ච කරන භාාවගත්තොත් ඒ භාසාාවට හෝඩියක් නෑ. අකුරු නැහැ. නමු සිංහල වගේ පෞරාණික භාෂාවකට ඒ සංකේත තියෙනවා. දැන් අපි වර්තමාන්‍ය භාවිතා කරන මටසිලටු රවුම් හැඩෙන්යුතු අක්ෂර ඒ විදියට මුල ඉඳලමාපු ක්‍රමයක් නෙවේ. ඒ විධිමත්විදියට විකාශනය වනාා මුලින්ම දැන් අපිට ගියාමද අනුරාධපුර පොළොන්නරු වගේ ඓතිහාසික තැම්බලන්න ගයාාට බස්සේ තැන්වලති සෙල්ලි. ඒ වැෑ තියෙන යම් යම් ඉරිකෑලි යම් යම් සංකේත වගේ දේවල්තමයි ඒ වැෑ තියන්නේ. එතකොට අන්න එහෙම ආරම්භුවච්ච මේ සිංහල අක්ෂර මාලාව කියනෙක අදතා කනකොට, වර්ධනය වෙලා ඒ ඒ විදිහයට ලස්සනට පැහැදිලි රවුන් අකුරක් විදිහට පත්චලා තියනු. භාෂාවක් කියන්නේ මිනිස්සුන් සනිවේදනයට යොදාගන්න ප්‍රධානම මෙවලම. භාෂාවක් භාෂනය සඳහා සහ ලේඛනය විදිහට. මූලික කොටස් දෙකකට බෙදෙනවා. භාෂනයේ තියන විවිධ භාෂාත්මක ශබ්ද ලියා දක්වන්න, දක්වන පාවිච්චි කරන ංකේතවලට තමයි අකුරු කියල කියන්නේ. හෝඩිය හෙවත් වර්ණ මාලාව කියන්නේ මෙන්න මේ අකුරුවල එකතුවට. ම අර මුලින් කිව් වගේ. භාෂාව අපපි උපත්තියෙන් අරගෙනයන එකක් ඒක දෙමව්පියන්ගේ ඉඳළම පුංචිකා ඉඳලා අපිට කතා කරන්න හුරුවක් න හැබයි. අපි විධිමත්විදියට අධ්‍යාපනය හදාරණකොට එක ලිකිතව කරන්න අව්‍ය වෙනකොට අපට, භාෂාවට අදාළව ය සංකේත පිළිබඳවයම්කිසි දැනීමක් ලබා ගැනීම අත්‍යවශශෝකාරණාවක් බවට පත්වෙනවා. සිංහල හෝඩිය. පැරැණිම සිංහල හෝඩිය ගැන සාක්ෂි තිබෙන්නේ දඹදිනි යුගයේ ලියවුුණු සිදස් සඟරාවෙන්. එක හඳුන්වන්නේ සුද්ධ සිංහල හෝඩිය කියල ඉන් පස්සේ කාලයත් සමඟ වෙනස්කම්මලට බඳන්වෙමින් භාවිත සුද්ධ සිංහල හෝඩිය මිශ්්‍ර සිංහල හෝඩිය ආදී නම්මලින් යුක්තව සිංහල හෝඩිය දිගටම විකාශනය වුණම්. අද අපි නිලවශයෙන් පාවිච්චි කරන්නේ සමකාලීන සිංහල හෝඩියම්. අනිත් වැදගන්ම දේ තමයි එක වසරෙදිම ඉද ල ගෙන ගන්න සාමාන්‍යයෙන් සිංහල භාෂාවේ පැරණිම ව්‍යාකරන ගන්තය විදිට අපි හඳුන්න වු ලබන්නේ සිදත් සඟරාව කියන පොත. මේ සිදත් සඟරාව කියන පොත පොඩි හාමුදුරුවනේ රචනාවෙන දහත්තුන් වෙනි සියවසේ එක කියන්නේ දම්ඹ දෙන රාජධානී යුගයේදී පිදන්නුව ලංකාවේ රාජාවලියක්ක් තියනො එක අනුරාධපුරේ පටන්ගත්තට පස්සේ වර්තමානය දක්වාම දිවේ නොවේකේ එක අවස්ථාවක් තමයි දඹ දෙනි රාජධානය යුගය කියන්න. අන්නේ රජධාන යුගයේදී වැඩවිසූ ස්වාමින් වහන්සේ නමක් විසින් ලෙව්ව කියලා දැනට රතුර හොයාගෙන යෙන නෝ මදස කියලා ස්වාමින්න් වහම්ස සේ කෙනෙක කියල් හික්කඩුවේ සුමංගල හාමුදුරුව ද පඩිවරු තමන්ගේ අදහස් ඉදිරිපත් කල්ලා තිබෙනවා. එතකොට අන්නේ සිදත් සඟරාව කියන පොත තමයි අපිසාමාන්‍යෙන් පැරණම ව්‍යාකරණ ගන්තය විදිහයට මූලාශ්‍ර කරගන්න. මොකද. අපිට සිංහල ව්‍යාකරණය සම්බන්ධ ගැටලුවක් ඇතිවුණොත් ඒකට මූලාසර කරගන්න පරණම පොත සිදස් සඟරා පොත. ඉට කලින් ව්‍යාකරණය නැතුවනවේ තිබුණනාා හැබැයි ලිකිත සාක්ෂියයක් විදියට අපි භාවිතා කරන්නේ මේ සිදස් සඟරාව කියන පොත. දැ මේකෙදී ඔබට පේනවා මං කිව්ව මුලින්ම දැන් අද වර්තමානය දක්වාම, රව්මට ලස්සනට අකුරුට එකක් බිහි වනේ මෙන්න මේ වගේ අක්ෂරවල ආරම්භය. අපිට එක පාරටම රව්ම අු කෙලම් අපේ භාෂාවටාවන මේ වගේ ඉරිකෑලිවලින් ඒ වගේ සංකේත වලින් තමයි වර්ධනය වනේ මේ අවස්ථාවක ක කියන අකුරේ පලවෙනිින් අවස්ථාවදියටට මේ ඳන්න සෙල්ලි පිවල එහම සහර සල්ිපි බැලෝට පසේ අපට කියවගන්න හේතුෝ තමයි. ඒ කාලේ ඒ සංකේත භාවිතා කරපු එක ගැන්න වර්තමානය වෙනකොට ලොකු දැනුමක් නැති නිසා. දෙන් කාලෙකද මෙහෙම භාවිත වනා. ඒක ටික කාලයක් යනකොට මේ වෙනම කෑල්ලක් මෙතෙන් ට්‍රහවා. තව ටික කාලයක් යනකොට තව ටිකක් වෙනස් වුනා. ඒ වෙනස් වුලා තමයි වර්තමානය වෙනකොට කකුර මෙහෙම ආාව. නැතුව මුල් අධියරේදිම, ක්ෂර ලාාවට හෙම එකතුන් නෑ ම මේ පොඩි අදහසක් දෙන්නේ හෝඩියට යන්න කලේ. ඉවාස ල කියන අක්ෂරය මුල් අධියරේ තමයි මේ තිබුණේ මේ දෙවනයට තුංවනය වෙනකොට මෙෙ ටිකක් සමානවයවිල්ලා අද වර්තමානය වෙනකොට මේ වගේ පැහැදිලි ල අක්ෂරය අපිට බලාගන්න පුළුවන් වෙනවා. දැ අපි අදහසගම්මෝ ඔබ කියවන මේ සිංහලකුරු මෙලෙස අද පවතින රවුම්. මට සිල්ිටු හැඩිය දක්වා වර්ධනය වීමට වසර දහස් ගණනක් පුරා සිදිය වූ වෙනස්කම් හේතුවී තිබේ. මඟර මුලින් කිව් විදියට පැරණි කාලිඳලම යම් යම් කාලවලද එකක හැඩේ වෙනස්වීමත් එක තමයි දැන් මේ වෙනකොට හැදදේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි කියනවනි අර ගංගාවක් ගලා යනකොට ඒ ගංගාවේ මුදුනෙ තියෙන, ගල් කැටයෙක් යම්යම් දේවල් ගල් පරවල වැදිලා එහෙම මෙහෙ වෙලා තමයි ඒ ගංගාාව ගලා ගෙන යනකුට ඒව ලස්සන්ට රවුන් වෙලා දිලිසන පෙනුමකින් යුක්තු ගල් කැට බවට පත්වවෙන්නේ අන්නේ වගේ තමයි මේ බත් කාලයක්ත් එක්ක තමයි වර්ධනය වෙලා මේ ඉරිකෑලි දෙක ලස්සන අකුරක් බවට පත්වෙලා තිය ඒක ගැන තමයි මෙ තෙදි මේ සඳහන්න කරන්නේ. මීට වසර දෙදහසකට පමණ පෙර සිංහල අකුරු වැඩිපුරම ලං වූයේ ඉරි හැඩ තලවලට මිස රවුන් හැඩ තලවලට නොවේ ඒක පැහැදිලිනේ මේ රූප සටහන දැක්කට බස්සේ අපිට පේනවා. මුල්ම කාලේ අකුරු මේ වගේ ඉරි හැඩ තලවල්ට අනුවතමයි ආරම්භවෙලා තියෙන් අපි හක්‍ෂ්‍රමාලාව. දීර්ග කාලයක් තිස්සේ සැඩ පහරට හසු. ගල් ගල් පරවල හැපෙමින්. පෙරලමින් ගංගා පතුලදිගේ පහලට ඇද එන තිරිවානා ගල්කැට. රවුම් හැඩයකට පත්වී ඇත්තාසේ සිංහල අකුරුුවල වටකුරු හැඩටද දිගු ඉතිහාසියක් තිබේ. සිංහල ක සහල අකුරු දෙක ඉරිකෑලි ස්වරූපයේ සිට වර්තමාන රවුම් හැඩට පත්වී ඇති ආකාරය දෙසූ බැලු විට. ඔබට මේ එකෙක් අක්ෂරය පවා කෙතරම් වෙනසක් සිදුවී ඇද්දැයි සිතා ගැනීමට අපහසු නොවනු ඇත. මේක මං මේ කැෑල්ල පොඩ්ඩක් ඔබට යොදාගත්තේ අක්ෂර මාලාවට යන්න කලින් මට කියන්න වශ්‍ය වනේ. මේක මූලාරම්බේදිම අපිටාපු මේ විදිට නෙවෙේ කියන්න. කාලයත් එක මුලින් මෙහෙම තමයි. යම් යම් ඉරිකෑලි. යොදාගෙන අපි අපේ ලිකිත භාෂාව යම් යම් දේවල් හඳුන්නන් අප ඒ දේවල් යොදාගත්තන් මේ වර්තමාන යක්ක්ෂර මාලාව මේ විදියට හදාගන්න ඒ ක්‍රමාණුකූලෝ කාලෙත් එක්ක වර්ධනය වෙලා හවා. ඉගාවට පොඩි හාමුදුරණය ඔබහන්සලගේ එක වසර සිංහල පොතේ මෙන්න මේ අක්ෂර මාලාව සිංහල අක්ෂර මාලා විදියට මේක දක්වුල තියනවා මේ රූප සටහනන්මයි යොදාගත්ත මොකද වහන්සලට එක බලාගන්නට එකක් පහසු වෙන නිසා. මං මුලින්ම කිව්වන. පැරණිම සිංහල ව්‍යාකරණය ග්‍රන්ථය විදිහට අපි හඳුන්වන්නේ සිදස් සඟරාව කියන පොතන. ඒ පොතේද තමයි පළවෙනි වරට ලිකිත සාක්ෂි සහිත අක්ෂරමාලාවක් අපිට හදුන්නල දුන්න. එතකොට අපි සාමාන්‍යයෙන් අප සිංහල භාෂාවය හැටියට පැරණින්ම සිංහල හෝඩිය විදියට අපි හදුන්නනු ලබන්නේ සිදස් සඟරා හෝඩිය. සිදස්සඟරා හෝඩියයේ අකුරු මුලින්ම තිබ්බ තිහයි. මේ විදියේ අකුරු තිහයි තිබ්බේ ඒක කාලෙත් එක්ක සුද්ද සිංහල ක්ෂරමාලාව, මිශ්‍ර සිංහල අක්ෂ්‍රමාලාව නෝතන සිංහල අක්ෂරමාලාව දක්වාම යම් යම් කාලවලදී එක වර්ධනය වෙලාව. දැන් මම තවකාරණාවක් ඔබට කියන්න ඕන මොකද මේ මුල් පන්තිවලදීමේ විගෙන ගෙන තියන්න ඕන අක්ෂර මාලාවට කියන නම්. ඇක අප කියන සිංහල හෝඩිය කියලා කියනවා. සිංහල අක්ෂර මාලාව කියලාතිය එට පස සිංහල වර්ණ මාලාව කියල අකුරු වැල කියලා කියනවා. ඕ වගේ විධ නම්මලින් හදුන්න්නු ලබන අය විස්සරහට බොහන්සලට සමහවියට පැවරුන්වලට අහන සිංහල ක්ෂර මාලාාව හදුන්නනු ලබන වෙනත් නම්මනවාද කියලා. අන්න ඒ වගේ අවස්ථාවලදී අන්නුය කරුණු කාරණා මතක තියෙන්න්න ඕන එක පුංචි කාල ඉඳලම එක මතකතියා ගත්ත හම ටිකක් ඔබ අවසාහන අධ්‍යාපනය හමාර කරනව විභාගේ දී ඔබට ලොකු රුකුලක් වෙනනො ඒ වගේ දේවා. දැ මේක බලන්නකො මංකිවන සිදස් සංගරාක්ෂ්‍රර මාලාව අපට තිහයි දැක්වේ හැබැයි ර්තමාන වෙනකොට ටික්කේක ගණනින් විසාාල වෙලා තියනවා.ආආඉර ඉරු ඉු ඉුයිව්. මේකමං ඔබට මතක තියාගන්න පහසු දෙයක් පොයින්් එකක් කියල දෙන්නම් දැන් අපි හිතමකු ගෙවා දෙකක් තියනු. ගෙවා දෙකක් තියන මේ විදියට. උඩහ ගෙදර පොඩිගයක්. ඒ ගෙදරට නමදාලාතියන්නේ ස්වර. ඩහගෙදර මස්වර පල් එහා ගෙදර නම ව්‍යන්ජන වියන්ජන. දැන් උඩහගෙදර සාමාජිකයෝ ඉන්න කීප දෙනේ. උඩහ ගෙදර ඉන්න සාමාජිකයෝටික තමයි මේ ඔබට පේනවා ඔබේ පොත පෙල්ලල බැලෝට පස්සය රතු පාටන් මේ විදියට ඉන්නවා අන්නේ සාමාජිකයෝටික තමයි මේ ගෙදර ඉන්නේ. ඔන්න උඩහ ගෙදර ඉන්නේ මේ සාමාජිකයෝ ටික මෙතන ලියන්න ඉඩ ප්‍රමාණි මද නිසා මං මේ උදාහරණයක් විදර මේ දෙකක් ලිහ්වා ඇන්න මේ ඕඩයේ මේ වෙනම පාටකෙන් පෙන්නල තියෙන සාමාජිකයෝ ටික තමයි මෙතන ඉන්න පොඩිගෙදර පල්ලි හා ගෙදරට මෙන්න මෙතන තියන නිල්පාටි ඔබට පේන සාමාජිකය ඔක් කොමටික ඉන්නවා නිල්පාටින් පේන සාමාජක යටික ඔක් කොමඉන්න එතකොට මේ ගෙද හොඳ යාලෝ සහ නරකයාලෝ කීපදනෙක් ඉන්න මං එකත් පෙන්න්නන්න. හොඳ යාලෝ සහ නරකයාලෝප ගෙදර ඉන්නම්. ඒ තමයි මේ ගෙදර පළමුුවෙන්ම ඉන්න කලබලයන් නඇති හරි නිවිච්ච විනීතයාලෝ කීපදනෙක් නොමීතින්. කාතා. එදකට තවයාලුව ටිකක් මෙතන ඉන්න. ගා. බ පැදිලින ගජඩ දබ. මේ යාලුවොත් එක තව යාලෝ කීප දෙනෙකින් යාල ටිකක් ශබ්ද කරන කොටටික් සැරවැර තියන නපුරු කට්ටියා එත කා ශබ්ද කරනකොට දැ පලවෙෙනයකුරු අපි ශබ්ද කරන්නේ කා. යි දෙවනි කෙනටක් සරයි කියලා හොඳට ශබ් දෙවෙන්න ඕන පලවෙෙනක් කෙන ඇඟට දැනෙන් නෑය හරි නිියුණු කෙනෙ. හැබැයි දෙවනික් කෙන හයන්නත් එක්ක කියවෙන්න ඕන තා තාතා ඊගාවකෙන තමයි පායන්න මෙයාගේ එක්ක ඉන්න නපුරු යාලෝ ප ප එහෙම ශබ්ද වෙන්න ඕනේ දැන් ඔන්න ඒ යාලෝ ටික හරි දැ මේ පැත්ත මෙයාලත් එක්ක ඉන්න යාලුවල් ටත් අර වගේම ටිකක් කියන දෙයහන්න නැති යාලෝක ඉපදනක් කන්න බලමු ගා ග ග ග ජ ජ ජ ද ද ද ද ද ඊට පස්සේ බයන්න ඒ අලුවත් එකත් ඉන්නවා බා බාබ දැන් වයාලට මතකතියෙන්න්න ඕන දැ ඉගාව කාරණාව තමයි මං ඔය අක්ෂර ටික ටිකක් මතකතියාගන්න පුළුවන් පොඩි දෙයක් කිව්ව හැබැයි ඒ අයත් එක්ක මේක තව කීපදන කන්තර්ගත වෙලා ඉන්න දැන්වාලට මේ අක්ෂර මාලාව දිහා බැලුවට පස්සේ පේනො මේව ටිකක් මේ හල්ලකුරු තියෙන්න්නේ හමේකම. ඒකට හේතුව තමයි පුතේ මෙන්න මේ විදියට මේ අක්ෂර මාලාව පාට දෙහෙකින් කොටස් දෙහකට නේ බෙදල තියෙන්නේ. ඒකට හේතුව තමයි සිදත් සඟරාව කියන මං අර මුලින්කිව්වේ පැරණිම ව්‍යාකරන ග්‍රන්ථය. ඒ පැරණි ව්‍යාකරණ ග්‍රන්ථයේ, මේ අක්ෂර මාලාව සන්බන්ධව නිරු වචනයයක් දය දයන්න. ඒ තමයි. පණකුරු පසෙකයද ලොහුගුරු බෙයින් දසවේ. ගතකුරුදවේ විස්සෙක් වහරට යුහු සිය බසැ. ඒ කියල තියෙන්නේ සිදස්සඟරා හෝඩිය ගැන. ඒ හෝඩිය තියනවා පණකුරු පසෙකියද ලොහුගුරු බෙයින් දසවේ. ද සිදස්සඟරාවේ ප්‍රානාක්ෂර එමන සොරාක්ෂර තිබුණ දහය. එනිස අපි මෙන්න මේ අකුරු ටික. මෙන්න මේ ටික අපි හඳුන්නනො නමක්. ඒ තමයි අර උඩහගෙදරට දාපු නම අපි මොකක්ද. ස්වර උඩහ ගෙදරට දාපු නම ස්වර පවුලෙ සාමාජිකෝටික තමයි මේ ඉන්නේ. දැන් මේ ස්ුවර කියන එකට අපිට තව නම් කීපයක් තියෙනවා. ප්‍රානාක්ෂර ප්‍රානාක්ෂර. පන ඔන්න උඩහගෙදර සාමාජිකයොන්ට කියන තවත් නම්. ස්වරගෙදර සාමාජිකයොන්ට අපි ගැන ප්‍රානාක්ෂර කියන පනකුරු කියලත් කියනවා. ඇයි අපි මෙයාලට ප්‍රානාක්ෂර කියලා කියන්නේ. එකට හේතුව තමායි මේ අක්ෂර කිසිම කෙනෙක්ගේ උදව්වකින් තොරව. කිය කාගෙන්වත් උපකාරයක් නැතිව තනිවම හඬ නගල ශබ්ද කරන්න පුළුවන් අකුරු. තනිවම හඬ නගල ශබ්ද කරන්න පුළුවන් අකුරු. දැ මෙතන ඔබට පැහැදිලේ මෙතිය තනිව ශබ්ද කළ හැකි යක්ක්ෂවර සොරනම්මන අතර එම අකුරු හල් කළ නොහැකිය මෙම අකුරු ලේඛනයේදී පනකුරු හෙවත් ප්‍රානාාක්‍ෂරලෙ සැහැඳින්වේ මංවිය මුලින් ස්වරගෙදරායට කියන පර්යාය නම් දෙකක්. වෙනම් නම් දෙකත් තමයි පණකුරුව එහෙමනැත්තම් ප්‍රානාාක්ෂර. සාමාන්‍යයෙන් ප්‍රානාාක්ෂරයක් ප්‍රකෘති සරෝපයෙන් පදයක ආරම්භයේදී පමණක් භාවිතා කරයි. පදයක මැදින් එන ප්‍රානාාක්ෂරයක් ඇත්තේ ඇත්නම් එය මුලින් ඇති ගාත්‍රාක්‍ෂරය හා සංයුක්ත කිරීමෙන්. සිංහල ලේඛනයේදී භාවිත කර. දැම් ප්‍රානාක්ෂර කියනක ගැන ොඩිය අවබෝධයක් ගම්මු ඔන්න පදය කාරම්භේ ප්‍රානාාක්ෂරය එදෙන හැටි ැම්මම් මුොලින් කිව්වා අර උඩහ ගෙදර සාමාජිකයෝ ටික ප ඔන්න ප්‍රානාක්ෂරය හෙමනත්තන් ස්වරාකුරු කියලා හඳුන්නනවා. එක දළ වශයෙන් මතකදය. මෙන්න ඉන්වර පල්ලි හාගෙදර සාමාජිකයෝ සෙට්ට. පල්ලි හාගෙදර සෙට්ටිකරය මේ ඉන්න. පල්ලෙ හා ගෙදර මොකදද නම . යාල නම ව්‍යන්ජන. ඇතට වන්ජන ගෙදරායට කියන අපි තව නමක් මොකදද. ගතකුරු. එහෙම ඇත ගාත්‍රක්ෂර ක්ෂරම් ඔන්න එකොට මතකතිය ගන්න ඕන සිංහල අක්ෂර මාලාවේ ඔක්කොම සාමාජක කොච්චරන්නවද හැටයි. දැ මූලාරම්භයේ සිදස් සගරා හෝඩියේ ඇතිහයි. හැබැයි දැන් සාමාජිකයෝ වර්ධනය වෙලා නිර්මාණය වෙලා ඉපදිලා දැන් ඉන්න හැට දෙනෙක් ඉන්නෝ. ඒ හැට දෙනාට එකට ඉන්න බැරි නිසා ගෙවල් දෙකක් හදළ දීල තියනො. උඩහ ගෙදර ඉන්නවා. මේ පිරිස පහළ ගෙදර ඉන්නවා මෙන්න මේ පිරිස. එතකොට අක්ෂරමාලා ෝ මතකතියාගන්න පුළුවන් ක්‍රමයක් තියනවා. අ. ඉරුවිරු එළවෙලෝඒ අයි අව්! ඔන්න හොම හතර පස්පාරක් කියවන්න ඕන. ඉරවිරු එළුවෙලෝ ඒ අයි අව්! ඔහොම පස්පාරක් කියවට පස්සේ අපිට ඒ සාමාජිකයෝටික කටපාඩන් හින්නවා. ඊට පස්ස තමයි අං අක්. යාලට මං කිව්වනේ ව්‍යන්ජනාක්ෂර ශබ්ද කරන්න නම් මෙන්න මේ උඩහගෙදරායගේ උපකාරය තියන්න ඕන. දැන් උඩහගෙදරායට මේ තනියම ඉන්න පුළුවන් කාගෙන්වත් උදව් ඕන්න. හැබැයි පහළ ගෙදරායට නං උඩහගෙදරායගේ උදව් ඕන. ඒකට හේතුෝතයි මේ හල් වෙලාන තියෙන්න කොම. අපිට මේක කියන්න ක්. ! කියවන්න පහසුවිනේ එක පැහැදිලේනේ අන්න ඒක නිසා. අපි මෙන්න මෙයාලගේ උපකාර ගන්න උඩහගෙදරායගේ උදව්ව ගන්න එතකොට පැහැදිලනෝ කයන්නට අල්කයන්නට අයන්න එක තුුණට පස්සේ කොහමද න්න දැ පහසුවන්න අල්කයන්නට ආයන්න එක තුනහම කා අල්කයන්නට ඇයන්න එක තුුණහම කෑ කෑ කී කීුකුුරු කුලු කුලු කෙක්කේ කයි කොක්කෝ කව්. ආංගේ විදියට මෙන්න මෙ හල් අකුරුවලට උඩහ ගෙදරායගෙන් එහෙමනතා ස්වර අකුරුවල උදව්ව ගත්තට පස්සේ අපිට ශබ්ද කරන්න පහසොයි. දැම්මත ගෑනේ? සිංහල අක්ෂර මාලාවේ පැරැනිම අක්ෂරමාලා විදියටට අපි හඳුන ගන්න සිදස් සඟරා හෝඩිය. ඒක අකුරු තිහැයි. හැඩයි වර්තමානයේ ඒ පවුලෙ සාමාජිකයෝටික වැඩි වෙලා හැට දෙනෙක් ඉන්නවා. අන්නේ හැට නැවත ස්වර සහ ව්‍යියන්ජන කියල ගෙවව දෙහකට බෙදල තියනෝ. ඊගාවට අප යනෝ මෙන මේ රූප සටහන බලන්න. මේක මම ටක් ඔබේ දැනුම වැඩි කර ගැනීමට තමයි ම යොදාගත්තේ එකට හේතුව තයි මේක තියෙනවා අර සාමාජිකය හැට දෙනා. ඒ කියන්නේ අකුරු හැට එක කොටස් වුවට බෙදල තියනු. ඒක දැම් මේ පුංචිපන්තියේදී නෙවේ ටිකක් ඉහලට යනකොට දෙක තුන වගේ වසරවල්ලට යනකොට මේක වැඩිදුරට ඉගෙන ගන්න පුළුවන්. දැම් මේ සොර අකුරු මේ. උඩහ ගෙදර සාමාජකොටිකනේ පල්ල එහා ගෙදර සාමාජිකොටක තවත් පවුල්ලලට බෙදෙනු මෙහමේ. වියන්ජන. ගෙදර කට්ටිය කන්ටජ, තාලුජ, මුර්දජ, ධන්තජ ඔෂ්ටජ කියලා. ඒවා ඉස්සරහ පන්තිවට යනකොට වැඩි දුර අධ්‍යාපනය සඳහා ඔබට ඒ දැනුම ලබාගන්න පුළුවන්. ඒගවට ම කිවන ර පල්ලෙහ ගෙදර කට්ියය ගැන පහළ ගෙදර ගය ව්‍යංජනාක්ෂර. තනිවම උච්චාරණය කළ නොහැකි ක්ෂර ව්‍යන්ජනාක්ෂර නම්වේ එමාක්ෂර උච්චාරණයේදී ස්වර අක්ෂරවල උපකාරයා වශ්‍යවේ. ලිවීමේදී ස්වාමාන්‍යයෙන් ව්‍යන්ජනාක්ෂරයක් හල් කිරී හල්ලකුරක් ලෙස පිහිටයි. ඒ අර ශබ්ද කිරීමේ පහසුව සඳහාප අර කාක්හගාගග. සා ජාජජ තාතදාදනද ඒ වගේ. අපි අර ශබ්ද කිරීමේ පහසුව සඳහා එහෙම සඳහන් කරාට එයාල තනිම ශබ්ද කරන්න බෑමම්මලුනොත් කිවන උඩහා ගෙදරයාගේ මනත ස්වර අක්ෂරවල උපකාරයක් අනිවාරයම යාලට තිබිය යුතු වෙනවා. ඊගවට තමයි, අක්ෂර මාලාව අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ලිකිිත සම්ප්‍රදායට. ලේඛන සම්ප්‍රදාාතනය අපි ඔ භාවිතා කරන්නේ හැබැයි කතා කරන ගොට අපිට ඔය සංකේතවලින් ඇති වැඩක් නැහැ. ඒකටඇ මේ කියන්න. ඔබ පැදයායුතු බස්පා පැදියේ බස්පා පැදියේ ප්‍රධාන සැකිල්ල බඳු සිංහල භාෂාවේ අක්ෂර මාලාව දෙස දැන් අවධානය යොමු කළ යුතුයි. සිංහල හෝඩියේ හෙවත් අක්ෂර මාලාවේ අකුරු සංඛ්‍යාව පිළිබඳ විවිධ අදහස් පවති. මිශ්‍ර සිංහල හෝඩිය අකුරු පනස්හතරකි එහෙත් වර්තමාන සිංහල හෝඩිය භාවිතාවන අක්ෂර සංඛ්‍යාව හැටක් ලෙස දැක්විය හැකිය. මෙහි දක්වා ඇත්තේ එම නූතන අක්ෂර මාලාවයි මං මුලින් අරුගාල්ට පෙන්නුවේ දැංවර්තමානයේ නූතනයේ අපි භාවිතා කරන අක්ෂර මාලාව ගණන කියද හැටයි. ඒ හැට දෙනා තමයි අර කොටස් දෙහෙකට බෙදෙන ස්වර සහ වියන්ජන කියලා. ඊට පස්සෙයයි බලු මෙම අක්ෂර මාලාවේ මුලින්ම සඳහන් වන වෙනත් අකුරක උපකාරයක් නොමැතිව තනිව ශබ්ද කළ හැකි අකුරු දහටක් තිබේ ඔය කියන්නේ අර මකිව උඩහගෙදර සාමාජිකයෝ ගැන උඩහගෙදර සාමාජයකවද සොරගෙදර සාමාජිකයෝ මෙන්න. කියේ සාමාජකේ හැට දෙනා ගෙවාද දෙහෙකටන අපි බෙදුවනේ ස්වරගෙදර සාමාජකය ප්‍රමාණ තමයි මේ දහාටක් විදිට තියෙන්. ඒවා ස්වර නම්මේ පහත සටහනේ රෝස පැහැයෙන් මුලින්ම දක්වා ඇත්තේ ඒ තනිෝ ශබ්ද කළහ අර රෝසපාට මුලින්ම පෙන්නුවේ යන්නේ අක්ෂර ටික. ඒ ප්‍රානාක්ෂර හ සොක් සොරකුරුය ඉතිරි සියලුව අකුරු ව්‍යංජනාක්ෂරයික් ම් ජනාදී ආකාරයට හල්ලකුර වශයෙන් පවතිනේම අකුරු උච්චාණය කිරීමට ස්වරාකරුව එක තොකොර ගැනීම වශ වයේ. එමගින් මේ ව්‍යන්ජනාක්ෂර උච්චාරණය පහසුවේ. එතකොට මංක මුලින් කිව්වන මුල්ටික දෙනා අපිට ශබ්ද කරන්න පහසුවයි. කාගෙන් අත් උපකාරවන්න හැබැයි වියන්ජනාක්ෂ ශබ්ද කරන්න අපිට අ උඩහගෙදර ස්ොර අයගෙන් උපකාරයක් අවශ්‍ය වෙනවා. දිගු ඉතිහාසය නිසාම ලොව වෙනත් සමහර පැරණි භාෂාවල මෙන්ම සිංහල භාෂාවේද ඇති වූ තවත් සවිශේෂ ලක්ෂණ තිබේ. ඒ කතන හා ලිකිිත වශයෙන් භාෂා ස්වරෝප දෙකක් සිංහල භාෂාවේ පැවතීම. අප කතා බා කරන කතා විවාහාරය භාෂාවේ කතිත ස්වරූපයයි මේකට කියන අපි කතිත කියල කිය එමනත කථන භාෂාව කියලා කියන. ලිවීමට යොදාගනු ලබන ලේඛන ව්‍යාහාර භාෂාවේ ලිකිත ස්වරූපය. එහෙම නැත්තං ලේඛන ස්වරූපයයි. දැන් අපි සාමාන්‍යෙන් දෙයක් කතා කරනකොට අපිට ව්‍යාකරන සම්ප්‍රදාය එහෙමන් නැතං. ව්‍යාකරණානුකූල ගතය අපි වැඩිය බලන්න හැ. මං ඉස්කෝල යනු. මම පිරිවෙෙන් යනවා. මම ගෙදර යනවා. එතකොට අපිට එතෙන්දි උපතාකාත පද සම්බන්ධය ඒක වචන බහුවචන ය දේවල් ගැන අපි සාමාන්‍යයෙන් කතා කරනකොට කතික භාෂාවදී අපි කතන භාෂාවදී එක වැඩිය ගැන හිතන්නේ නෑමති හැබැයි, අපි ටික් ලොකු වෙනකොට දැම්පුංචි කාලින් දලා බහතෝරලා යම් යම් මචන කියල ිකක් ලොකු වෙනකොට පාසල් අධ්‍යාපනයට පිියොමුුව න නේ පිරිවෙන් අධ්‍යාපනයට එහෙම නැත්තම් ඒ කියන්නේ විධමත් අධ්‍යාපනයකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ලිකිිත්ත විවහාරය ලේඛන වහාරය සඳහා හුරුපුරුදු වීම. ඒකමතින් දැන් අර ඉස්සල්ලක වූ වගේ මම පිරිවෙන් යනවා. මම පාසල් යනවා එහෙම් බෑ. මම පාසල් යමි අන් නතෙන්ද උක්තා්‍යත පද සම්බන්ධ ඒකවචචන බහු වචන ස්වභාව ඒ දේවල් ව්‍යාකරණ අනුකූලු ලක්ෂණ අනිවාරෙන් මේකට බලපනුවකට අපි කියන විදිමත් ලෙස අධ්‍යාපනය හදාරනව කියලා. අන්නේ විදිමත් ලෙස අධ්‍යාපනය හදාරණකොට තමයි අපි මේ ලිකිතිවාහාරය සම්ප්‍රදාය අපි ඉගෙන ගන්න අවශ්‍ය වන්නේ. ඉහත උදාහරණ දෙක දෙස විමසිලිමත්ව අවධානය යොමුකිරීමෙන් සිංහල භාෂාවී තිබෙන මේ දෙයාකාරෝ වෙනස හොඳින් පැහැදිලි කරගත හැකි මේ වෙනස් ස්වරූප හෙවත් රූප දෙක දවීරූපතාව නමින් හඳුන්ම සිංහල භාෂාවය දවීරූපතාවකය ලැහුවොත් එක කෙටේම් මතකතියා ගැන ලිකිත සහ කතන කියන ස්වභාවයන් දෙක. කතත භාෂා ස්වරූපය සරලයි ලේසි ඉගැනීම මගින් භාවිතය පහසුයි. ලිකිත භාෂා ස්වරූපය තරම සංකීනයි විධමත් අධ්‍යාපනයම් මගින් උගත ගතයුතුයි හා කතන භාෂාව ගැන අපිට අමුත්තුේ ඉගෙන ගන්න දෙන්න කවුරු හරය කියන දෙයක් අහන් හිටියත් එහෙම නැත්තම් මොනු හරි දෙයක් දැකලා අපිට එක ග්‍රහණය කරගන්න පුළුවන් හැබැයි ලිකත ස්වරූපෙන් අපිට ඒක ලේසිනෑ ටිකක් අමාරුයි සංකේ නයක විධිමත්වදිට අපි අධ්‍යාපනය හරහා ගන්න ෝඕන දෙයක්. දැන් වාල්ට පේනවා මම කිව්වා සිංහල අක්ෂරමාලාව අපි පාවිච්චිගන්නෝට කතන විවාහාරය සහ, ලිකිති විවාහාරය ක කියල කොටස් දෙහෙකට බිදෙනවන කතා කන්න විදියි ලියන විදියි අපේ භාෂාවෙන්කුව. දැම් මෙතනවාල්ට පේනවා, මේ බයිෂි කලයක් තියන. මේ බයිෂි කලය රෝධ දෙක දැම් පළවෙනි මුල් රෝධි තියන්නේ කතන රෝධය. ඒකයන්නේ අපි කතා කන්න දේවල් ගැන විස්තර තියෙන්නේ මේ භයිෂිකලයේ ඉස්සරහ රෝධී. පිටිපස්ස රෝධිය ඇතියෙන්නේ ලිකිත රෝධය. ඒකයන්නේ ලේකනේදී ඒ අපි භාවිතා කරන්න කොහොමද කියන එක. දැම් මේක බලමු අපි අං එක කියන්නේ. කතන භාෂාවවිදී අපි මංකි වනි ව්‍යාකරානකූල බවක් බලන්නෑ කියලා එතකොට කතන භාෂාවවිදී අපි යම් හැබැයි ඒ ලිකිත භාෂාවටනකොට අපි යම් කියන්න බෑනෙ අපි නම් මූවෙන්නෝ නවසානේ බහු වචන වෙන්න ඕන එහෙනම් අපි යමු කියලා තමයි ලිකිත භාෂවිදි යොදාගන්න ලබන්නේ දෙවන එක. එයා හරි එයා හරිඒ කරපු දේ හරි කියලා අපි කියන කතා කනට කියන. හැබැ ියදද අපිට එහෙම කියන්න බෑ. එතකොට තියෙන්නේ ඔහු නිවරදිී. ඔහු නිවැරදිිය. දැවතද. මං ලියනවා. දැන්යාට පේරුම් ම මේ ලියනොන ම කියනු මම මේ ලියනවා. හැබැයි මං ලියනව කියලා ලිකිත ජ්‍යහාරයේදී මේ අපිට ඒ භාවිතා කරන්න බෑන එහෙනම්. මම කිව්වා හ මේක වචයනම් මම ලියමි මම ලියම දෙක කතා කන්නකට අපි ගැන පූස ඉන්න බය පූසා බය වෙලා මුහකටහරයත උටුගෙන ඔය පූස ඉන්න බය. හැබයි අපිට කාටහරික ලියල පෙන්න්න ඕනත් අපට ලේඛන ව්‍යහාරයේද අපිට හම්භාගතා කරන්න බෑන එතකුට අප බලලා බියවී සිටි බලලා හෙමන පූසා බියවී සිටි. ඊගාදක ඒ ගොල්ලො බත් කනවා කෝ අනිත් පිරිස ඒගොල්ලො බත් කනවා හැබැයි අපට ලියනකොට එහෙම ලියන්න පුළුවන්න බෑ එහෙනම් ඔවුහු බත්කති ඔුහු බත් කති ඊගාදක අම්මා කිව්වා මොකක් කර අම්මා කිව්වර පස්ස ආයක මට අම්ම කිව්වා හැබැයි අපිට ලේකනේදී අපට එහෙම ලියන්න පුළුවන්ද බෑ නිසා පිය එක භාවිතා කරන්නවා ද යන්න මව පැවසවාය පැවසවාය කිව ඉස්ශ්‍රීලිං ගන පවසුවාය නිසා අපි පැවසුවාය කියලා භාවිතා කරනු තාත්තා ගෙදර ගියා කතාගන්නකොට අපිහම කියන හැබැ ලියනකොට පියාගෙදර ගියය ඔයා එන්නවද ඔයා එනවද අපි ප්‍රශ්නයක් හනු කෙන එක්ගෙන් හැබැයි ලියනකොට නොඹ එන්නෙහිද නොඹ එන්නෙහිද දැන් ඔයාට මේ භයිෂ කළයේ දිහා බැලුවට පස්සේ පේනවා බයිෂ කලේ මුල්රෝධෙ තියෙන්නේ අපි කතා කන්න විදිිය භාෂාව කතන භාෂාව මේ භාවිතා කරන ආකාරය. හැබැයි බයිෂ කලේ දෙවනි රෝධෙදී අපි භාවිතා කරලා තියෙන්නේ කතාර ලේඛන සම්ප්‍රදායේදි අපි කොහොමද ඒක ලියන්න කියන එක මම කිව්වන කතා කන්නකොට අපිට ව්‍යාකරණ අක්ෂර විඥ්ඥාසයක් ව්‍යායක් බලපානන හැබැයි ලිකිිත සම්ප්‍රදායදි. ලේඛන සම්ප්‍රදායද අනිවාරයෙන්ම ව්‍යාකරණානුකූලව ඒ දේවල් මේ හරීති බලපානවා. ඒක හොඳින් අපි මතක තියාගන්න ඕන කාරණාව. ගට ඉගාවකාරණාව ඔබේ බස් පාපැදියේ රෝධ යුගල කතිත සහ හා ලිකිත භාෂා දැනුම නැමැති සුලඟින් හොඳින් පුරවා ගන්න. මේක දවාලට කියන අ රූප සටහන පෙන්නල ඒ විදිහට ඒ දැනුම ඒ අදහස හිතට ගන්න. කැපවීමෙන් ලබාගත් ඒ දැනුම ඉදිරි පරපුරට ගෙන යන. වාහකයා ඔබ බව මැනවීන් සිතේ දරා ගන්න. බස්පා පැදී සීනුව නද දෙන්නාසේ. සිංහල හෝඩිය හා වචන ශබ්ද නගා නිවරදිව උච්චාරණය කරන්න අන්න අදහසද්දිය තියනවා. දැන් ඔයාලා අද සිංහල හෝඩිය එෙමනතා අක්ෂර මාලාව ඉගෙන ගත්තා. දළ වශයෙන් මට කියන්නකෝ. සිංහල අක්ෂර මාලාවේ මුළු සාමාජක ය ප්‍රමාණය කොච්චරද පිහෙම ඇත්තා. සිංහල අක්ෂර මාලාවේ අකුරු කීයත් තියෙනවද අකුරු හැටයි ඒ ැට කොටස් දෙහෙකට බෙදන ස්වර වියන්ජන ස්වරවියන්ජන අපි ඒ ගැන සාකච්ඡා කරා. දැන් ඒගාව වැදගත්ම කාරණාව තමයි මම කිව්වනේ අර වියන්ජනාක්ෂ ගාත්‍රක්ෂර අපිට තනිවම ශබ්ද කරන්න බැහැ ඒ නිසා ඒව ශබ්ද කිරීමේදී ප්‍රානාක්ෂරවල එෙමනත්න් ස්වරාක්ෂරවල උපකාරයක් අපිට අනිවාරයෙන්ම තියෙන්න්න ඕනි. දැන් මෙතනවලට පේනවා, ඒ ඒ අකරුවලට අපි පිළි යොදන විදිිය. එසේම වියන්ජනනාක්ෂරවලට ස්වරාරූඩ වූ විට. ස්වරනියෝජනය කිරීමෙන් එකතුවන පිල්ලම් අකුරුවල ස්වභාවය අනුව, යම් යම් වෙනස්කම් දක්වන බව භාෂා භාවිතයේදී අවබෝධ වේ. උදාහරණම් මගින් එය තව දුරටත් තහවුරු කරගත හැකිය. දැම් මෙතන මේ වගුවෙන්වාට පේනවා සිංහලක්ෂණමාලාවේ පිළි පිළි එහෙම නැත්තම් මේ පැත්ත තියෙන්නේ වියන්ජන ආක්ෂරය යැන තනිවම ශබ්ද කරන්න බැරි අකුරුටික. යාලට ස්ොරාකුරුවල උපකාරයක් ඇතිව ශබ්ද කරනකට වෙනස්වෙන්නේ කොහමදකල දැ තන යන ඇලපිල්ල. දැන් ඔන්න අපි අල්කයන්න නතියෙන්නේ මං මුලිනු කියාදන්න මේ අල් කයන්නට ආයන්න දැම්මහම තමයි කා වෙන්නේ අල් කයන්නට ඇයන්න දැම්මහම තමයි කෑවෙන්නේ. ඒ වගේ මෙ තියෙන්නේෑ කා කෑ කෑ උයන්න දම්මහම කූ ඌූ යන්න දම්මම කූ ඉරු දම්මහම කුරු ඉරු දම්ම හම කුරු ඒ දම්මට පස්සේ කයන්නට කේ ඒ දම්මට පස්සෙ කේ අයි දම්ම හම අයි එක තුනහම කයි ඕ එක තුනාට පස්සේ කෝ ඕ එක තුනාට පස්සේ හෝ! අව් අකුර එකතුනාට පස්සේ හවු ඒ විදියට මේ අකුරු එකතුනාට පස්සේ අපිට පෙන්නන්න ඕන මෙයා එකතු වෙලා ඉන්න කියලා. අන්නේ එකතුවෙච්ච ස්වභාවය පෙන්නන්න තමයි මෙන්න මේ යාලෝ ටිකගේ උපකාරය අපි ගන්නේ. ව්‍යෑන්ජනාක්ෂර ශබ්ද කරන්න උදව්ගන්නවන අපි ස්වර අකුරුවලින් උඩහ ගෙදරායගෙන්ි පිරිසකින් උදව්ගන්නවා. එතකොට අපිට මේ විදිට දදාහෙමලියන්න බැහැන දැන් මෙයා එකතුනා කියලාහයන්නට මෙයා එකතුනා කියලා පෙන්නන්න තමයි අපි මේ ඇල පිල්ල දාන්නෙ හා. ඒ ඇල පිල්ල තියෙනකොට අපි දන්නවා මෙයාට ආයන්න එකඇතු වෙලා ඉන්න කියලා. දැන් ඇද පිල්ල දැම්මොත් අපි දන්න කයන්න එහමනත්තැන් මයන්නට රයන්නට ඇයන්න එකතු වෙලා කියලා. අන්නේ එකතු වෙච්ච සභාවය පෙන්න්න තමයි. ඇ පිල්ල දිගු වැද පිල්ල ඉස්පිල්ල දිගු ඉස්පිල්ල පාපිල්ල දිගු පාපිල්ල ගැටය සහිත ඇලපිල්ල එතකොට ගැටය සහිත ඇලපිළි දෙක කොම්බුව කොම්බුව හා හල්ලකන ලකුණ එතට කොම්බු දෙක කොම්බුව හා ඇලපිල්ල එතකොට කොම්බුව හා හල්ලකුණ සහිත ඇලපිල්ල කොම්බු හා ගයනු කිත්ත වගේ මේ අමතර යාලෝක හිප දෙනෙක් අපි උදව්වට ගන්නවා භියන්ජනාක්ෂරවාට ස්වර එකතු වෙලා කියලා පෙන්නන්න. හරි. දැන් වාලා ඉගනගත්තා අක්‍ෂර මාලාව කියන්නේ මොකදද ගණනින් කීයද මේක බෙදෙන්නේෙ කොහොමද මෙයාලට එකිනෙකාගේ උපකාරය ඇතිව තමයි මේ ගමන යන්න ඕන කියන ඒ සිදුවීම්ික ඔබ ඉගෙනගත්තා. දැන් මෙතන, ඔට පේනවා ප්‍රශ්න තිකක්ක හල තියනු. මකක්ද බලමු. හෝඩිය කටපාඩම් කර අනුපිළිවෙලට මතකයෙන් ලියා දක්වන්න. ආන්න. ඕක මේක නරම්ඹපු ගමම්ම මේ වැඩ සතහනු යාල පුරුදුවෙන්න ඕන පළවෙනිින්ම දේ තමයි සිංහල හෝඩිය නෝතන සිංහල හෝඩිය කටපාඩන් කරගන්න ඕන. මංකි වනේආ. ඊ ඉරුවිරු ඉලුලු ඒ අයි අව් එහෙම කියලා ස්වරාකුරු ටික පාඩන් කර ගත් ඉට පසන්. කාක ගාගඟග චාචජාජනද තාට ඩාඩනඩ තාත දාදැනද. පාප්හ බාබ්ම යරලව ශස සහල ඒ විදියට ඒ විදියට අකුරු ටික හොඳට හතර පස් පාරක් කියවන්න ඕන කියවල තාලෙට කියවනට පාඩන් වෙනවා. අන්නේ පාඩන් හිටනට පස්සේ ඒ හොඳට කටපාඩමෙන් ඔබ ලියන්න ඕන. දැන් ව්‍යන්ජනාක්ෂ ටික කටපාඩන් කරගන්න කමයක්ත් තමයි ඉදැන් මෙහෙ මංකිවර කා. තා කයන්න එමනම කා ගාහග සංඥ කකුරුටික මේ පැත්තට එන්න ඕන.චචට තප කියනක දෙවන එක චයන්න. චා ජ ජ කාාච ආතුන්ගන එක තාට ඩඩ නෑ ද ඉරවස කාචට තා තයන්න යාලෝටික තාත් දද න දහ. කාත ප් බබ් ඔන්න හොම තමයි වර්ගාක්ෂ ටික ව්‍යන්ජනනාක්ෂරවල වර්ගාක්ෂ සහ සංයකරුටික අපි කටපාඩන් කරගන්න මෙන්න මේටික මුලින් මතක තියාගත්තන ලියන් ලේසි කච තටත එක්ක ගගඟ චච ජාජද තට දඩන තත දදන ද පප බබම යරලව ශස සහල අං අක් ඒ විදියට ඊගාව කාරණාව තමයි කචට තප සහ ගජඩ දබයනාකුරුල මහ ප්‍රානාක්ෂර අනුපිළිවලින් ලියා දක්වන්න මං කිවන ක්‍රමවේද කචට තප කියලා ඒ ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ඒක. මෙයාලගේ මහ ප්‍රානාක්ෂර මංවේ ටිකක් දැම්මයාල ටිකක් විනීත කට්ටියක් අඩිය සදධ්‍ය බදධ්‍යයන්න නහැබැ මෙමයාල ගැනිත් යාලුවා අනි සහෝදය ටිකක් නපුරුයි. එයාල ශබ්ද කරන්න අපිට ටිකක් ශබ්දය ගය කරන්න න. කා ච ච මෙයාල ශබ්ද කරනකොට අපි හයන්නත් එක තමයි කියන ශබ්ද කරලා. ප්. මෙන්න මේ ටිකක් වෙහෙසින් කියන්න ශබ් ශබ්ද කරන්න ඕනාය හඩක් ඇතිව ශබ්ද කරන්න ඕනා යට අපි කියනවා. මහප්‍රාණ. ඩිහඩයි යොමු කරන්න ඕනයට අප කියනවා. මහප්‍රාණ. දැන් කචට තප කියනා කුරුුවල මහප්‍රානාක්ෂරත මේ තින. අන්නේ වගේ මෙන්න මේ අකුරුටික තමයි මහප්‍රානාක්ෂර විදියට අපි හඳුන්නනු ලබන්නේ. ඊගාවට. ගජඩ දබ වචන මතක තබා ගෙන න ඊට කලින් ගජඩ දබ යන ඒ ටිකේ මහ ප්‍රාණ අකුරු ටික ග ජ ද ගා ජ බ මෙන්න මේ ඩි සද්‍යා බද්‍යයන්න තියාලෝටක ඉන්නවනේ එයාලගේ සහෝදරටික ටික් නපුරුයි. එයාල ශබ්ද කරන්න අපිට ටිකක් හඬ ශබ්ද කරන්න වෙනවා. ගාග ජාද් ඩාඩ දාාද්ධ බබ් ඒ වගේ. එතකොට මෙයාලගේ මහප්‍රා නකුරු ටික තමයි මෙන්න මේ පිරිස හාරි. ඊගාවට, එසේම කචට තපහා ගජඩදබ වචන මතක තබාගෙන ඒ අනුසාරයෙන් ව්‍යන්ජනාක්ෂර යෙදෙන පිළිවෙල ලිවීමට පුහුණුවන්න මංකිර ව්‍යන්ජනාක්ෂරටක මතකෙලියන්න පුළුවන් මෙන්න මේ දෙක මතකතියාගත්තාම කචට තප කියලා යටට ලිව්වා අතනින් ගජඩ දබ කියලෙව්වා ඒකට අදාල ඉස්සරහා යාළුව ලියනු. අන්නේ දෙක මතකතියාගන්න එතකොටක සිංහල වියන්ජනාක්ෂර ටික හෝඩිය වියන් නාක්ෂරටික පිකම් මක තියාගන්න පහසු වෙනවා. පහත රූප සටහන අධ්‍යනය කර ඒ ඇසුරින් අසා ඇති ප්‍රශ්නවට පිළිතුරු සපයන්න. දැම් මෙතනවායාට පේනො රූප සටහනත් තියනවා. මොනරෙක් ඉන්නවා එයාගවට පිටේ උඩමතියනු ඉස්පිළිපා පිලිටික ඊට පස්සේ මෙතන අකුර ටිකග යට තියනු සංඥකාක්ෂර සංඥක කකුරුටික. බලම අපි නෝද හල තියෙන කියලා. මුලින් තියනෝ උචිත්ත අකුරු තෝරා පහත බඳුන් පුරවන්න එක් අකුරක් එක බඳනකට පමණක් දමන්න දැන් අක්ෂරමාලාවේ විවිධ අක්ෂරතියෙන් විධ විදිහනයේ හැඩ තැලවගන අප පිළියන්න දැම් මෙතන අපිට රෝප සටහනි දීලා තියෙනවා භාජන කිහිපයක් ඒ භාජන කහිපයට මේ අහල තියන විදිහට අපි ඒව යොමු කරන්න ඕන මුලි හල තියෙනවා අපේ බිදුවකින් පටන්ගන්නා අකුරු මොනෝදහනු බිින්දුවෙන් පටන්ගන්න කෘටිකා පිළියන්න ඕ නක්ෂ්‍ර මාලාවේ මම කියල දෙන්නම් දැන් උදාහරණයක් අපිට දීල තියෙනවා අයන්න අයන්න දීල තියනවා එතකට අපිට ගන්න පුළුවන් මෙතට ආයන් ඇයන් ය ඊය ඊයන්න ගන්න පුළුවන්ද යන්න ගන්න බෑ ඇයි බිදුවෙන් පටන්ගන්න යනේ උයන්න පුළුවන් ඌ යන්න පුළුවන් ඒ විදියට ඔයාලා මේ උදාහරණයක් ම පෙන්නුවේ මේ විදියට අක්ෂරමාලාව බින්දුවෙන් පටන්ගන්න අකුරු ටික මෙහෙම ලියන්න වඕන පොතේ සටහන් කරගෙන මේ අභ්‍යාසික මේ විදියට ලස්සනට බින්දුවෙන් පටන්ගන්න අකුරුටික මේ බාස්කත්ත එකට මේ භාජනයට දාන්න ඕන දෙවනියට හලතියනවා වම්පස හරස් ඉරක් සහිතාකුරු න්න වම්පස මෙන්න. එක ඇන්න මේ පැත්තට ඉරක් එක්ක ගියපු අකුරු මොනොවද කියල න එ හන්න අපේ බලමු. බහ උදාහරණයක් ඔන්න දීල තියෙනෝ බය අකුර උදාහරණයක් දීල තියෙන. ඉඩවස අපිට ගන්න පුළුවන් මෙතට අයන්න ගන්න පුළුවන්ද බෑම කොයිඉරක් නෑ. ආ යන්න බෑ. ඇයන් යන එහෙම එක එක අපි බලාගෙන එන්න ඕන. අපිට මෙතන ගන්න පුළුවන් සයන්න ඉරක් තියෙනවනි සයන්න ගන්න පුළුවන්. ඊට පස්සේ තවගන්න පුළුවන් එක එක බනු කක්ක ගගගහ බෑ. තා අන්න ඉරක් එක තියනු තවයාලුවේ ඡයන්න ගන්න පුළුවන් අපිට යන්න ඉට පසේ. ආන්න තවක් කනෙ කම්ඹනාාපිට ඩයන් ඒ වගේ අක්ෂරමාලාව පොතේ අරමම් පෙන්න්නපු අක්ෂරමාලාව බලල හොඳින් මෙන්න මේකත් මේ විදියට මේ වම් පසට හරක් එන අකුරු ටිකතෝරලා මෙන්න මේ භාජනයට දාන්න ඕන මේ විදිට ලියන්න ඕවන් ලස්සන්ටම්. ඊගවට හනවා ඉහක් නැති අකුරු දැම් මේ ඔක්කොගේම අපිට ඔළුවක් තියනම බිින්දුව මේ විදිට. හැබැයි අක්ෂර මාලාවේ ඉහක් නැති අකුරු තියනු. මෙන්න උදාහරණයක් දීල තියන මොකක්ද ග ඉහක් නැති අකුරු ග. තව එකක් අපිට ගන්න පුළුවන්න්නේ. ද ඔලුවක් ඒක ඉහක් නෑ ද ය ඒ වගේ අක්ෂර මාලාවේ ඉහකම් පටන්ගන්න නැති අකුරු ටික ඒ භාජනයට අපි යොමු කරන්න ඕන. ඉගල්ගම බඳ යටටින් බෙදුණු අකුරු එකන මේ යටටින් මෙහෙම බෙදිල්ල තියනදේ අකුරුම නෝද කියලා හන්න උදාහරණයක් දීල තිය යයන්න. අපිට තවදාන පුළුවන් ද එතකොට ද ඒ වගේ අක්ෂරමාලාය තියන මේ බඳ යටින් මේ යටිින් බෙදිච් අකුරු ටික අපිට මේ භාජනයට රල දාන්න ඕන ඒගවටහනෝ වමෙන් අවසන්වන කුරු මොනෝද කියලා හනෝ වම් පැත්තකෝ දැම් මෙතන වමට ඉරක්කාපුව කුරුණු අපි බැලුවේ මෙතන හනෝ වමෙන් අවසන්වෙනයවා අවසන්වෙන්න්න ඕන වම් පැත්තෙන් අප මෙන්න උදාහරණයක් දී ලතිෙන මෙතන්ට දෙන්න ස්ොරිත මෙතට ම මේ වගේ අක්ෂර මාලාවෙ තියන වම් පැත්තෙන් අවසන්න වනා කුරු ටික අපි මේ භාජනයට මේ විජයට යොමු කරනු. මම් මේ උදාහරණ කීපයක් දෙන්න වාල හොඳට බලලා රමන් කියල දීපපු විදියට මෙහෙම ලියන්න ඕන. ඊගාව භාජනයේ ගහල තියනු දකුණින් අවසන් වනනා කුරු මොනොෝද කියලා. දැ මේ වම් පැත්තෙන් නිවර වෙනකුරු මෙතනනි හනේ දකුණෙන් නිවර වෙන කුරු. මේ උදාරණයක් අපිට දීල තියනො දයන්නන දයන්න අපිට දීල තියනවා. දැන් අපි බලමුකෝ අක්ෂර මාලාවේ කාක් ගාගහ ගන්න පුළුවන්ද පුළුවන්. හේතුව දකුණෙන් අවසංයනො ග. ඊට පස්සේ ඒ වගේ අකුරු ගන්න පුළුව ඩඩ මේ ගන්න බෑ හේතුව දකුණෙන්නේ වෙන අවසංවෙන්නේුවමේ. ඒ වගේ අක්ෂරමාලාව අධ්‍යනය කරලා මං කියලදී විදිට මෙ භාජනවලට ඒ අකුටි දාන්නව. ඒගවටෙන් අහනවා රූප සටහනේ රාමුවෝ කොටසේ ඉහලින් සඳහන් පිල්ලං සහ හල්ලකුරු භාවිතා කර එලවරු වර්ග එලවලු වර්ග දහයක නම් ලියන්න. මොකක්ගනය කියන්න. ඉහල කොටසේ මෙන්න මේ පිල්ලන්ටික භාවිතා කරලා අපට කියන එලවලු වර්ග දහයක නම් ලියන්න කියලා. පුළුවන්නේ අපි දන්නවනේ මේ කයන්න ගත්තොත් කැරට්. කැරැත් කියල ගන්න පුළුවන් රතුවල බෝංචි මෑකරල් මෙන්න මේ වගේ අපි එලවලු වර්ග දහයක නම්ලියන්න ඕනම්. අර පිල්ලන්තිික භාවිතා කරලා. ඉගැවට අපෙන් හනු ඒ ක්‍රමයටම මැල්ලුමට ගන්න පලාවර්ග හයක නම් ලියන්න න්න පලාවර්ග හයක නම් ලියන්නලු මොනොවයි කාංකුම් මුගුණුවන්න ඉට පස්ස අපි අසමෝදකන් කොළගන්නවා අසමෝදගන් කොල. ඉ පස්යාර අපේ තවගන්නව මේ සිංගප්පුූරු කොල කියලා තියනෝ.. නීරමුල්ලිය ඒ වගේ එතකොට කොහිල දළු ඒ වගේ පලාවර්ගවලට ගන්න ජාති හයක නම් දියන්නවන්. ඊගාවට අපෙන් අහනෝ මොනර රාමුවේ පහත තීරුවේ ඇති අක්ෂර පහට, කියන නම් තුනක් සඳහන් කරන්න අ ඒක බලමු අපි මොකක්ද මේ කියන්න මෙතන මෙන්න මේ කීප දෙනෙක්ින් නොනේ මෙයාල මේ පස් දෙනාට අපි කියන සං්ඥක අකුරු එහෙමන් ඇත්තා සංඥකාක්ෂර දැන් අපෙන් අහන්න මෙයාලට කියන නම් තුනක් කියන්න කියලනේ සංඥකාක්ෂර මෙයාල ටිකක් කර ශබ්ද කරනකට ගහදදබ එතකොට ටක කර නාසයෙන් කියවෙන්නේ අන්තන්. ඒ නිසා පිමියයාලන අර්ද අනුනාසික්‍යක්ෂර අරධ අනු නාසික්‍යක්ෂර කියලා කියනවා. ඉට පස්සේ නානුනාසික්‍යක්ෂර. නානු නාසික්‍ය අක්ෂර කියලත් අපි මෙයාල හඳුන් වනවා. හරි. එතකොට ඒ තුන අපිට එතෙන්ට ගන්න පුළුවන්. ඒගාවට අහනවා එම අකුරු යෙදී ඇති වචන පහළවක් ලියාදක්වන්න. එගැන සංඥකාකුරු යෙදිල තියන වචන පහලවක් ලියන්නලු වරහංග ඇතුළ තියෙන බලමු. ජහ යෙදෙන වන භාවිතයේ ඉතා අඩු නිසා එක වචනයක් බැගින් ලිවීම සෑහය. ගා් ජහ කියන අකුරුවලින් සාමාන්‍යෙන් සිංහල භාෂාව භාවිතා වෙනෝ අකුරු හරි ප්‍රමාණය අඩු. ඒ නිසා ජය අකුරෙන් එකක් ලියන්නලො. ඒක අපි කියන්න අප අර සත්තුන්ට අඩගහන වන වචනකින් මොකක්ද. ඉන්ජු. ඒ කල කියන්න ල ඉන්ජු කියල අපි සත්තුන්ටන්ට යන්නේ ඒ දිහයට. දැන්ගවන සං්ඥක අකුරු යෙදෙන වචන ලියන්වන පහළවක් අපි පළවෙෙනීම එක ගනේ එතකොට ගයක්ක්ෂරය යොදලා අපි ලියන්න ඕන මෙහෙම බලමු. ගංගහ ගගහ සංඥක ගය දුනට පස්සේ අපි අකුරායෝ ගාංහ. ග ඊට පස්සේ බහකුර සං්ඥකවල අවසන්නකර බහ ආම්භ ආම්භ ගන්නල දම්බ දම්භ ම්භ තුුම්බ තුුම් එහෙම. ඕකට ඔන්නන් තව එකක් අපිට ගන්න පුළුවන් හම්බය හම්බය ඔන්නේ සං්ඥහක එකතු වෙලා. හදෙන වචන කිහිපයක් දැම් එතෙන්ට ගඟ ගන්න පුළුවන් මගුල් කියන වචනය ගන්න පුළුවන් අගුල් කියන එක අංග ඩංග ඉංගී කියලා මේ සං්ඥකග එකතු වෙන වචන ටික අපිට ගන්න පුළුවන් එ වසේ ජයකරෙන් මං කිවුවනේ ඉජු කියලා කියන වචන විතර සාමාන්‍යයෙන් අපිට ඉන්ජු කියන වචන ගන්න පුළුවන්. ඒගාවට දැන් අපි දයකර සං්ඥක දයකුර සංඥක දයකුරෙන් අපිට වචන ගන්න පුළුවන්න්නේ කන්දූලු කන්දූලු කන්දහන්ද එතකොට අන්ද අන්ද කියන අන්ද ලන්ද ලන්ද ඒ වගේ ඒ වගේ වචන සං්ඥක දකුරෙන් ගන්නුපුලෝතකොට ගාජ්හඩ දා බහ කියන ඒ සංඥකකුරවලින් අපි ඔන්න වචන ලිව්බා. ඒගාවට අපෙන් අහනවා පහත වලාකුළු රෝපයේ ඇතුළත් අක්ෂරහා අක්ෂර කොටස් පිළිබඳ ඔබේ ගුරුභවතාගේ මඟ පෙන්වීම ලබාගනිමින් අධ්‍යනයක යෙදෙන් ආන. දැම් වලාකුල ඇතුළේ වහන්සේලට දීල තියෙනවා අකුරුටිකා ආක්ෂ රමාලාමනික නෑ වගේ ද මේක නම් දකළ තියනවා අනිත් ඒව දීලති ක්ෂෂ හා පිළි කීපය මේකද කියන්නේ මොනවද මේවට කියන්නේ කොහොමද වචනවට යෙදෙන්න්න කියන එක තමයි අවබෝධයක් ගන්න ඕන මුුද්දජල තියෙනවා මේ අකුර සාමාන්‍ය මෙහෙම ලියන සිරිතක් නෑ අපි මේ මොරුද්දජලයකුර ලූ කල්ල මෙහෙම ලියන සිරිතක් නෑ අන්න ලු කරද මේ අපි යොදන්නේ ඒක දැන් වලා කුලු වලාකුලු ඒ වගේ දේවල්වලට යොදන දැ මේකට අපි කියන්නේ රපය රේපය ඒ රේපය යොදන්නේ සාමාන්‍යෙන් අපි වචනයක් ලියාද්දී රයන්න වෙනුවට භාවිතා කරන එක රයන්න වෙනුවට මෙ දැන්වන ධර්මය කියන වචනය අපි භාවිතා කරන ධර්මය ඒකට රේපේ දාළිව මෙම අල් රයන්න වෙනුවට රයන්න ලියන්න මයන්නට මෙන්නක දානක් මෙවා ඒක තියනකට ඕන කන දැක්කට පස්සේ එය අවබෝධ කරගන්න මේ රේපය තියන්නේ එ රයන්න තියෙනව ධර්මය රයන්න වෙනුවටන අපේ රේපයෝදන්න කර්මය කියනකට මෙහෙම ලියන්න පුළුවන්. ඒ රයන්නට පස්සෙ තියනකුරට අපිඒ රේපය යොදනු කර්මජ ධර්ම්මය ඒ වගේ දෙයාරන්න. මේ ඇවිල්ල මෙයාට අපි කියනවා යංසය යංසය යන්සය යොදනවන දකළ තියෙන වචන තයා ත්‍යයාග ප්‍රධානෝසක තයාග ඒ වගේ යන්සය යෝදධන තැ තියනවා. මෙයාට අපි කියනවා. රකාරාන්සය රකාරාංසය අපි ඒකත් චොදනවා. ක්‍රමය බ්‍රමාණය ඒ වගේ රකාරාසිය යෙදෙන වචන දැක ඇති එතකොට පැහැදිලිනේ යම්සය රේපය, රකාරාන්සය මුරදජ ල වගේ අකුරු ඒ විදියට තමයි ඒක ටිකක් අවබෝධ කරගන්න කොහමද යෙදන්න කියන එක ගැන. ඊගාවට අක්ෂර මාලාවෙන් පස්සේ නොව අපි වැදගත් මාතෘකාවකට. ඒ තමයි අකාරාදී පිළිවෙල මුකදදම අකාරාදී පිළිවෙල කියන්නේ. අකාරාදී පිළිවෙල කියන්නේ දැන් මෙතන මේ වචනටිකක් දීලා තියෙනවන. කෙටියම්ම කිව්ොත් අකාරාදී පිළිවෙල කියන්නේ, සිංහල හෝඩියට අනුව එහෙමනැත්තං සිංහල අක්ෂර මාලාවට අනුව අකුරු ටික යදිෙන පිරිවලට අනුව වචන හැඩ ගැසීම තමයි අකාරාදී පිළිවෙල කියලා අපි කියන්නේ දැම් මෙ මෙතන සීය, ආච්චි තාත්තා අම්ම අක්ක වයසේ දැඩි මහල් විදියට පෙළගැස්වොල තියනවා ඒ පවුල සාමාධිකටික දැම් බලන්න දැ සන්දනාම ලේඛනේ වගේ දේකට යොදනකොට පවුලෙක් කවුරු වැඩිමල් කෙනාවුණත් අපිට වැඩිමල් පිළිවර්ට්න වෙයි ඒ ේඛනවට නම් ඇතුළත් කරන්න. සීජ කිව්වත් මම තමයි වැඩිමල් මගේ නම තමයි එකට මඕන කියලා එහෙම දාන්නෙ නෑ. ඒ අකාරාදී පිළිවෙල කියන එකට අනුව තමයි ඒ ලේකනයට නමදාන්න. එතකොට මේ වයසේ අනු පිළිවට තියන වචන ටික සාමාජිකටික ආරාදිි පිළිවට දානකොට මෙන්න මෙම පෙළගැස්වෙන්නේ මං ඒ කිය දෙන්නම්. දැ මෙහෙම කියමකු සීයා සීය කියනකොට අපිස්වරවියන්ජන ඇත් කරමකු සයන්නට ඊයන්න එක තුනාට පස්තමයි සීවෙන්නේ. අල්්‍යයන්නට ආයන්න එක තුනාම තමයි සීයාවෙන්නේ. ටවසි ආච්චි ආයන්න හරිේ ආච් කියනකොටඒවි අන් ජනාශරය අල්ටයන්නමයි චීවෙනකොට අල්චයන්නට ආ්චි තාත්තා අල්තයන්නට අම්මා. ඔන්නොහොම තමයි මේ තිිකේ අපි එකටම වචන ිකක් දුන්නු තේ ස්වරවියන්ජන කියන ඒවා අපි වෙෙන් කරගන්න. එතකොට මේතිකෙන් අපි බලනු කවුද කාගෙද දැම් මෙතන ඒගවටි ගම් මුකු අමගෙන් පස අක්කා අක්කා අයියා. අයි හිට පස්සෙ නංග නංග ගට මල්ලි. දැ මේතික අපි යොහොම ලියාගෙන? අපි බලන්න ඕන අක්ෂරමාලාය අකුර ටික පිළිවට තියාගන්න කොහොමද කියලා අයන්නේ දන අන්තිමකුර දක්වාම අපි බලන්න පිවට දැම් ේටික බැලෝ හම එකට යදනෙන කක්ද. අයන්නෙන් වචන තියෙනවා තුුණක් හවුද අම්මත්තින්න අක්කත්තින්න අයි අතින එතකට පලවෙෙනය අකුර සමානයි. පලවෙෙන අක සාමානයන පළවෙනි අකුර සමාන වෙන හැම මොහොතක දීම අපි යන්න ඕන ඊළඟ පියවර්තන මෙන්න මේ දෙවනියකුරට. ඒ සමාන වචන තුනේම දෙවනයක්කුර තියෙන්නේ. දැන් මෙතන අල් මයන්න අක්කගේ අල් කයන්න. එතකොට මයන්නට කලින්න්නේ කයන්න යෙදන්නේ. එතකොට අක්ක තමයි මෙතන. ද අයිියගේ යයන්න. යයන්න කියන්නේ කයන්නට පස්සේ මයන්නටත් පස්ස තමයි යන්න තියන්නේ එහෙනනම් පලවෙනි මේක විදියට අපි තෝරගන්නේ අක්කා. ට දෙවනයට ආච්චි ආයන්න තියෙන් දැම්බානු ආයන්නෙන් තව තියනු අද වච්චනය. නෑන එහෙනං ආයන්න හෝඩිය ආයන්නන්නේ දෙවනයට ඒකෙ නිසා ආච්චි දෙවනයට. දැ අකාරාදිී පිළිවල්ට අනුව අක්කා කියන වච්චනය තමයි අයන්න තියන්නෙ සායෙන්නේ ඊට පස්සේ දැන් අපට තව වචචන්න දෙක් කබුණනය අම්මා අයියා එහෙම කියලා. එතකොට ඒ වචන දෙකෙන් දෙවනනිකර අපි බලමුකෝ. මයන්නයි අල් යයන්නයි එතකොට මයන්න තමයි කලින්යෙ දෙන්නේ අක්ෂර්මාලාවෙෙන ඊට පස්සන යයන්න ය දෙන්නේ ඒ නිසා දෙවනයට අපි අම්මා කියන පදේ යොදනවා තුන්ගනට එනවා අයියා ආන්න හරි අයියා ඊට පස්ස අපි බානු වක්ෂර්මාලාව ඊළඟ අපුරම කදද මේකෙ තියෙන්නේ අයන්න පස මෙන්න ආයන්න තියන ආච්චිගේ ආයන්න ඒ නිසා ඊගාවට එන්නේ ආච්චි ආච්චි. ලස ආයන්නෙන් පස්ස අපි බාලනට සයන්නද නෑ. තයන්නද ආන්නහරි. අනිත් ඒවැන් අපි තෝරලේ නොකොට තාත්තගේ තයන්න තමයි ක්ෂ්‍රමාලා පිළිවලට එන්න මේ වචන්නටිකෙන්. එහෙනයි ඊගාවට තියන වචන තමයි තාත්තා හරිනෙ. ඊගාවට බාලනවා නංගේ තියෙනවා මල්ලී තියෙනවා සීය තියනු. එහනම් ඒ අකුරුතුනින් සයන්නද නයන්නද මයන්නද එකට තියෙන්න කියලා අපි බලන්න ඕන. එහ නම් මොකක් දෙකට තියෙන්නේ. නංග නංග ඒගාවචනය නංගේ. ඊට පසබනු සයන්නයි මයන්නයි. මල්ලී සීයයි දෙන්න. එහනම් එයාලකින් ඒගාවටෙන්නේ. මල්ලි මල්ලි. අන්තිමටම එනවා සීයා සයා දැම් පැහැදිලේනේ අක්ෂරමාලාවේ දැන් අපිට වචනතිකක් මෙහෙම දුන්නට පස්සේ. අක්ෂරමාලාවේ අකුරු තියෙන පිළිවල්ට අනුව තමයි. ඒ වචනටිකක් අපි එක දෙක තුන කියලා ලියන්න ඕන හැඩගස්වන්න ඕන. ඒකට අපි කියන නම තමයි අකාරාදී පිළිවල. සිංහල හෝඩියේ අකුරු පිළිවටනුව වචන යෙදීමට අපි කියනවා අකාරාදී පිළිවෙල කියලා. එහෙනං ඒක පැහැදිලි. ආන්න මේ තියෙන මං ලියපු එක එකං එක ලියපු එක මංකිවවනේ. අකාරාදී පිළිවෙල බලාගන්න ලේසි වෙනු මෙහම ස්වරවියන්ජන වෙන් කළොන්. ස්ොරවියන්ජන වෙන් කලොන්. මේ තියෙන් ස්වරවියන්ජන වෙන් කරලා ගාන්ට පිළිවට ක්ෂරමාලාවය අකරු ය දෙදෙන විදියට ඒ වචන්ටික පෙළගස්වල තියනු. ඊගාවට අපිට තව රූප සටහනක් දීල තියනවා පහත දැක්වෙන වචන කාරාදී පිළිවලට පෙළගස්වහන්න දැ මේක තියනු පයන්නෙන් හැදෙනව මේ අකුරු ජයන්නයි ජයන්නේ දැනගන්න වන කාරණාවත්තනය ජයන්නේ බිදුු එලියට හොම ජයන්න ලියනකොට බින්දු එලියට එන්න ඕන හැබයි ච මහප්‍රාණ චර්ලියන්නේ ජයන්න වගේමයි. වෙනස තමයි මෙයා මෙන්න නෝ ඇතුළට ආන්න හොම. මෙයා ඇතුළේ ඉන්නේ. මෙයා බින්දු ඇතුළේ මෙයා එලියේ අන්නේ දෙකේ වෙනස පොඩ්ඩක් අවබෝධ කරගන්න ඕන. හරි ඒ අමතර කාරණාවක් මම කිවේ දැ මෙතනත් අපට දෙව පහත දැක්වෙන වචන ආකාරදී පිළිවලට පෙළගස්වන්න. ැ අරකිගව දිට බලමුකු සුමේද ආනන්ද ඥානරථන කරුණාරත්න විසාකා පං්ඥානන්ද. දැම්බලමු සිංහල අයන්න ඉඳලා හෝඩිය අයන්න ඉඳලා අකුරතියන පිළිවට අනුව අපට එකටම ගන්න පුළුවකුරම කක්ද. ආනන්ද ආයන්නන ඊගාවක තමයි දැන් හෝඩියයේ ඒගාාව අකුරය දෙන්නේ අපිට කයන්නන ආන්න. රුුණාරතන තමයි දෙවනියට එන්නේ. අකාරාදී පිළිවලට අනුව කරුණාරන්න. ඉදස කයන්නෙන් පස්සෙ කක ගගග ච්ච ජජ ඥ ඥාන රතනට එන්නේ තුන්ගෙන ස්ථානය. අකාරාධි පිළිවට බැලු හම තුන්ගෙන ස්ථානයන ඥාන රතනට. ඒගාවටි තුරුණය කවුද සුමේ දයි විසාකයි පුං්ඥානන්ද බලමු පු්ඥානන්ද. පයන්න නේද වයන්නටයි සයන්නටය කලින් එන්නේ පයන්න. ඒක නිසා හතරවෙනියටෙන්නේ පුං්ඥා නන්ද. දැඟන වචන දෙකක් කිිතුරුණා. ඒ තමයි සුමේද සහ විශාකා. ඒ දෙන්නගෙන් කවුද ශස සහ. යරලව ශස සහ යර ලොව කියනකොට විශාකානේද න්න. එහනම් විශාකාය දෙන්නේ ඒගාවට. න්තිමටම සුමේද චස්ස සහ සයන්නෙන්නේ අන්නේ විදියට මෙන්න මේ මුල්ලකුරුටික බලාගෙන්න්න අක්ෂර මාලාවේ පිළිවලට තියන්න අනුව අපි පෙළගස්වන එකට අපි පොදුවේ කියනවා අකාරාදී පිළිවෙල කියලා දැන් මං කලිනුත්තුව මුල්ලකුට එක සමාන නම් අයන්න නම් තුන හතරක තියෙන්නේ ඒත් උන හතරේ දෙවනියකුර බලු අපි අන්නේ දෙවනිය කලින් තියනකරතමයි ද දෙවනිය කුරත් මේ විදිහටම සමානය කියමක දෙවනිය කකරත් මයන්නම විතර ඉරවස් තුංගෙනියකුර බලන. අන්න එහෙම අකාරාදී පිළිවට පෙළගස්වන්න ඕන. දැමතන තව්‍යාසියක් දදිී තියනවා. ඔබ ඉගෙන ගන්නා විෂයන්හ නම් අකාරාදී පිළිවට ලියන් නොබදැන් පාලි සාස්කෘත, ත්‍රිපිටක ධර්මය, ගනිතය ඉංග්‍රේසි සමාජවිද්‍යාව දෙමල ඒ වගේ ඉගෙනගන්න ඕන විසියන් අන්නේ විෂයන් ටික මම කියලදී පවිදියට එක දෙක තුන හතර පහාය කියල අකාරාදී පිළිවට අභ්‍යාසපොතේ සටහන් කරගන්න ඕන. මමා රකාරාධි පිළිවල කියාදීපු පාඩමට අනුකූලව ඒ අකාරාධි පිළිවට ඔබ ඉගෙනගන්න විෂයන්ටිකේ නම්ටික ලියන්න ඕන. පහත දැක්වෙන්නේ නම් පොත හෙවත් විහාරශ්න නැමැති කෘතියෙහි මුලින්ම යෙදී ඇති වචන කිහිපයකි. ඒවා ගොුණු අනුව කාරාධි පිළිවල් ියයන දැන් එකවසර පොඩි හාමුදුරුවන්ට ශිෂ දරුවන්ට මෙහෙ ින්වහම්සේලාට නියමිත පොතත් තමයි මෙ නම් පොත. නම් පොත කියන මේක පාඩන් කරන්න ඕන එක වසර සගම පස් ගම අරත්තන මාදන්වල විල්බල කඩදුර කියලා පාඩන් කරන්න තියන කට පාඩං කළ යුතු නම් පොත පොතක්. ඒ පොතේ, ඔබ නුහර වචා නෙවේ මේ කොම් පාඩන් කල තියෙන්ෙ එක වසර පොඩි හාමුදුරුවරු. එතකොට ඒ ගම්වල නම්ටිකක් දීල තියෙන අකාරාධි පිවට නම් කරන පලවෙෙන ගොුව මේ තියෙන්. මේ දෙවනි ගොනුව. තුන්ගනි ඒ ගොුණුවලට අනුව එක විදියට අකාරාධී පිළිවට හදන්නවා. දැම් මම එකක් දෙකක් කියල දුනන අ්‍යාස දැන් ඒ අනුව දැම් මෙතන බලනවා. සගම මාදංවල මොරපාය නියංගම්පායස්ථානය අරම්ම බම්පනය අලුත් නුවර. ඒටිකෙන් පලවෙනි අකුරුටික බලනවා. එතකොට මුලින්වෙන්නේ මෙන්න අරම අලුත් නුවර. එකම මුල්ලකුර එක මකුරක් යෙදනුන් මං මොකොද කරන්න කිව්වේ. ආන දෙවනියකුරට බාලනො. දෙවනිියකුරට. දෙවනිියකුර තියන යාරල න්නහුන යාරලව. එ රයන්න තමයි එකට අහුුවවෙන්න ලයන්නට කලන්න එනම් මේ එකට දෙක මේක ඊට පස් බනවා සගම මාදංවල මොරපාය නියන්ගම්පාය අස්ථානයේ බම්පනය ඉට පස්සේ පාප් බා තුන බයන්නේෙන්නේ අක්ෂර මාලාවී ඉගාවට නිසා මෙතන තියනේ වැයි බම්පනය. ම මයන්නෙන් දෙකක් තියනු පේනුනේ මොරපාය මාදංවල මොරපාය මාදංවල දෙවනියකුරට අපි බානෝ දැ මාදංවල නම් දෙවනියකුර ආයන්න මොරපාය ඔයන්න එහම් ඔයන්ද කලින් තමයි හෝඩියේ ආයන් යෙදෙන් එහෙනම් මෙයා තමයි ඊගාවට එන්නේ හතර වෙනීයට පස්වෙනියට මෙයායනවා. ඉට පස්සේ නියංගම් පායස්ථානය සගම නයන්නට සයන්නට කලින්න්න නයන්නෙන් එහ නියංගම් පායස්ථානය අන්තිමට හත සගම එහනම් පැහැදිලේ මම හිතන්නේ මේ එකක් උදාහරණ වශයෙන් මම කියලු දුන්න මේ ගොුණු දෙකක් ඒ විදිටම පොඩි හාමුදුරුවරු දරුවෝ අපේ මෑනිවරු එකවසරේ අධ්‍යාපනය හදාරණ හැමක එක්ම මේක දාහන් වසයෙන් අරගෙන මංහිතනෝ ඒ අකාරාධී පිළිවෙල පාඩ පැහැදිලි වුනා කියලා. එක උදාහරයට අරගෙන මේ දෙකත් ඔබේ පැවරුම් පොතේ අභ්‍යාස පොතේ සටහන් කරගෙන නිවරදිව අවබෝධයෙන් ඒ කටයුත්ත සිද්ධ කරන්න ඕන. එහනම් අද දවසට නියමිත. මූලික පිරිවනේ එක ශ්‍රේණයේ, සිංහල භාෂාව පලවෙනි ශ්‍රීණයේ පොතේ පලවෙනිීමම පාඩම තමයි මං අද ඔබට පැහැදිලි කළේ අක්ෂර මාලාව සහ කාරාදී පිළිවල කියන පාඩම. ඉතින් ඒ පාඩමේදී අක්ෂර මාලාාව පිළිබඳවත් අකාරාදී පිළිවල කියනක පිළිබඳවත් වෙන වෙනම පැහැදිලි කලා අභ්‍යාස පැහැදිලි කළා ඒ හොඳට මේ වැඩසටහන නරම්ඹල අවබෝධ කරගෙන ඒ අභ්‍යාසටික, පාඩමයි අවබෝධයෙන් වැඩසටහන් අරබල ඒ අවබෝධයෙන් පැවරුම් සම්පූර්ණ කරගෙන දැනුමෙන් සන්නද්ධ වෙන අනාගත පරපුර සඳහා හොඳ උගත් පඬිරුවනක් බවට ඔබ පත්වෙන්න ඕන. ඒක තමයි මේ වැඩසටහන පවත්වන පිරිවන කියනන්නේ ආයතනයෙන් ඔබට වැඩසටහන පවත්වීම තුළින් බලාපොරොත්තු වෙන්න. එහෙනම්. මේ සඳහා සම්බන්ධ වෙච්ච මේ නරබන ඔබ හැම කෙනෙක්ම මේ නැරඹුම නරබලා යහරහා ඔබේ දැනුම වර්ධනය කරගන්න කියලා ඉල්ලමින් හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරවායෝ සබ්පදානම් ධංමදානන් චිනාද සියල්ලුතාානයන්ට වඩා ධර්මතානය උතුම් වන්නේය යන උතුම් බුදු වතන පසක් කරමින් අධ්‍යපනලබන suaasa podhiha muduan ස මෙin සගේ duaදුවගේ දhamම් ඇස වර කරමින් සබුदध ශස ciथ dhaera perera padදන ma si ක ma sama ja